ආයුබෝවන් සුබෝදස්සනක් දවසේ ප්‍රථම ප්‍රවෘත්ති විකාශයෙන් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාවාරම ඉහළ ගියේ ඉක්ුත් වසර පහ තුලයි අගමැති කියයි මහජන නියෝජිතකම මුදලට පාවා දෙන්න එපා සජිත් ඉල්ලයි අපරාධ සම්බන්ධ තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංක දෙකක් මහජනතාවගේ රහස්‍යභාවය රකින්න බවටත් පොරොන්දුවක් සමස්ත ලංකා අන්තර්පලාත් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමයේ ඉල්ලීමට අවධානය යොමු කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාසල් වෑන් රථවලට ලීසින් ඩයිවාරික ගෙවීමට තවත් මාස 6ක සහන කාලයක් ලබා දීමට එකඟතාවය පළ කර තිබෙනවා මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ කඩිනම් කිරීමට ජනාධිපතිවරයා නියෝග කළා ඒ කුරුණකල දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට එක් වෙමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ නායක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද රිදීගම ජනහමු සඳහා සහභාගී වුණා ජාතික පාසලක් කරන් බදුවා. දැන් ඒකේ ළමයින්ට වෙන වාසිය මොකද්ද? නෑ මට ඕන ඇත්ත දැනගන්න. මට ළමයින්ට තියෙන වාසිය දැන් මේකේ සර්ව දැනුවත් කරන්න. සිටි යනවා නම් ඔක්කොම වෙනවා නම් ළමයින්ට තියෙන වාසිය මොකද්ද? ඇත්තටම මොකද මේක? සර් ගමේ ඉන්න කට්ටිය නගර පාසල් වල හොයාගෙන යනවා සර්. හොඳ හොඳ නම් මෙතනින් විශ්වවිද්‍යාලයට යන්න ගුරුවන් නම් ගුරු ප්‍රශ්නේ තමයි තියෙන්නේ. අනිත් එක තමයි සර් ආකල්පයක් තියෙනවා ජාතික පාසලක් කියන එක. ඒ ආකල්පේ තමයි තියෙන්නේ දැන්. ආකල්පේ. जनाधिपति मावतकम प्रदेश सहभागी मे अलव प्रदेश පසුකී රජයේ ඇතැම් පාර්ශ්වයන් පාතාල කරුවන් සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවන් මෙරටට ගෙන්වා ගනිමින් ඔවුන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් වලට යොදා ගැනීම හේතුවෙන් පසුකී වසර 5ක කාලය තුල මෙරට පාතාල ක්‍රියාකාරකම් සහ මද්‍රව්‍ය ජාවාරම් සීක්‍රෙන් වර්ධනය වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ රිදීගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ශ්‍රීලංකා පුදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම සඳහා පවත්වනු ලබන ජනහමු මාලාවේ තවත් ජනහමුවක් රිදීගම ප්‍රදේශයේ දීප වැතුණා. එය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුද්ධය අවසන් කරලා තමුන්නාන්සිලාට දැනසීමේ ජීවත් වෙන්න අවස්ථාවක් ලැබුණේ රණවිරුවෝ නිසයි කියන එක යුද්ධයේදීව මතක් කරගන්න. ජාත්‍යන්තරයේ මේ රණවිරුවන්ට විරුද්ධව වැඩ කරන්න කටයුතු කරන වෙලාවලක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හැමදාම ඒ පිටරැඩියන්ට උදව් කරා. ඔවුන්ට එරෙහිව කටයුතු කරන්න පියවර ගත්තා. අපිට තියෙනවා වගකීමක් රණවිරුවන් ආරක්ෂා කරන්න. ඔහුගේ කාලවල පාස්කු ප්‍රහාරයක් එල්ල වුණා. පාතාලය වැඩි වුණා. 2015 වෙනකොට පාතාලයේ කුඩු කාර්යෝ ටික රට අත්හැරලා යන්න පටන් ගත්තා. මේ යුගයේදී 15 න් පස්සේ තමයි කට්ටිය ගෙන ආවේ. සමහර දේශපාලඥයෝ කට්ටිය තමන්ගේ මැතිවරණ ව්‍යාපාර වලට පාවිච්චි කරන්ඩ පිටරටට පැනලා ගිහිල්ලා හිටපු උදවිය ගෙන්න ගත්තා. ගෙන්නගෙන දේශපාලන කටයුතු වල ඔවුන්ගේ වමනාවන්ට යොදා ගත්තා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආවට පස්සේ එතුමාගේ විශේෂ වැඩපිළිවෙල අනුව ද පාතාලය සහ කුඩු මර්ධනය කිරීමේ වැඩපිළිවෙල දියත් කරලා මේ රටේ දරුවන්ගේ කුඩු වලින් බේරා ගැනීම සඳහා පියවර අරන් තියනවායි කියලා අපි තමුන්නාන්සේලාට මතක් කරන්න ඕන. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කරගෙන යන වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට ගෙනියන්න අවශ්‍ය තුනෙන් දෙකේ බලය ලබා ගැනීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ.
මුදල් වලට යටත් නොවි අවංකව ජනතා සේවයට කැප වී සිටින බව සමකී ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ග්‍රෑන්ඩ් ෆාස් ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් සමගී ජනබල වේගයෙන් මෙවර මහමැතිවරණයට තරඟ වදින අපේක්ෂකින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් පැවැත්වෙන ජන හමුමාලාවේ තවත් එක් ජන හමුවක් ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ දී පැවැත්වුණා. ඒ සමගී ජනබල වේගයෙන් නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද සමහරෙක් මහ බැංකු සල්ලි වලට යටත් වෙලා සල්ලි වලට තමන්ගේ මහජන නියෝජිතකම විකුණලා මම කියන්න කැමති අපි ළඟ හොරු නැහැ අපි ළඟ වංචාකාරයෝ නැහැ අපි ළඟ ප්‍රෝඩාකාරයෝ නැහැ අපි අවංකවම ජනතාවට සේවය කරන්නට කැප වෙලා සිටිනවා ඒ නිසා හිතාදර මිත්‍රවරුනි අනිවාර්යෙන්ම ජනතාවගේ හයිය තුලින් මං අගමැතිවරයා හැටියට කොට්ටාස 20ටම වෙන වෙනම එනවා මෙවර මැතිවරණයේදී අති විශිෂ්ට ජයග්‍රහණය දුරකථනයට ලැබෙනවා ලැබෙනවාමයි ඒ ජයග්‍රහණය සමග මං ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි මැතකොළඹ බල ප්‍රදේශයේ කොට්ටාස 20ම අපි ඓතිහාසික සංවර්ධනය දියත් කරනවා බය වෙන්න එපා එදාට මේ වීදුරු කළු කරපු වාහනවල මම යන්නේ මම වෙනතකට වැඩි ඕපන් ජීප් එකක මෙන්නම් මේ අතර මාලිකාවත ප්‍රදේශයේ පැවති ජන හමුවකටද සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වුණා වර්තමාන තත්ත්වේ නිසා රටේ ජනතාව විශාල දුකකින් පෙළෙනවා ජනතාවගේ අතේ මුදල් නැහැ ජනතාවගේ ජන ජීවිතයේ සම්පූර්ණයම විනාශ වෙලා වෙළඳාම කඩා වැටිලා ව්‍යාපාර කඩා වැටිලා ආණ්ඩුවටත් කර කියා ගන්නට දෙයක් නැහැ මොනවත් කරන්න හැකියාවකුත් නැහැ කරන්න උවමනාවකුත් නැහැ ඒ නිසා මිත්‍රවරුනි දැන් කාලේ ඇවිල්ලා තියෙන්නේ රට බාර දෙන්න වැඩ කරන පුද්ගලයෙකුට ජනතාවට සේවය කරන පුද්ගලයෙකුට ඒ නිසා තමුන්නාසලට කියන්න කැමති එදා මගේ පියාණන්ව විශ්වාස කරා සේම පුතාවත් විශ්වාස කරන්න ඉහළම ජනතා සේවාව අපි ඉටු කරනවාමයි සූදානම්ද සූදානම්ද බද්‍රව්‍ය සහ පාතාලය මෙරටින් තුරන් කිරීමට අපහසු වන්නේ ඔවුන්ට පොලිසියේ ඉහළ පෙළේ නිලධාරීන්ගේ සහ දේශපාලඥයන්ගේ රැකවරණය නිරන්තරයෙන් ලැබීම හේතුවෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රටේ නීති ආධිපත්‍ය පිළිබඳව තියෙන ගැටලු අද ක්‍රියාත්මක කරන්න තියෙන පොලිසිය විසින්ම රටේ නොයෙකුත් කුඩු ජාවාරම් මද්‍රව්‍ය ජාවාරම් වෙනත් දුරාචාර කටයුතු වලට සංවිධානාත්මක කල්ලි වලට ඒගොල්ලන්ගේ සහයෝගය ලැබුණා කියලා කරුණ හෙළිදරව්වමින් පවතින. අපිට මේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් විදියට තිබුණ දෙයක් තමයි මත් කුඩු ජාවාරම් ආතාලය. මේ හැම එකකටම තිබුණ ප්‍රශ්නේ ප්‍රධාන ප්‍රශ්නේ තමයි නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන වල තිබුණු එකෝ දූෂිතභාවයේ එහෙම නැත්නම් දුර්වලකම දේශපාලන නායකත්වයයි පොලිසිය ඉහළ නිලධාරීන්ගේ සහභාගිත්වයයි සහයෝගයයි එහෙම නැතුව පාතාලයක් රටක පවතින්න බෑ අපරාධ සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානයේ විසින් හඳුන්වා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසනවා විශේෂ දුරකථන අංක දෙකක් පොලිස් මූලස්ථානයේ විසින් හඳුන්වා දෙනවා එක් දුරකථන අංකයක් 1997 මෙම දුරකථන අංකයේ ඔස්සේ හෙට සිට මහජනතාවට තොරතුරු ලබා දෙන්න පුළුවන් විෂ මද්‍රව්‍ය සම්බන්ධව ඒ වගේම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම් පිළිබඳව අනෙක් දුරකථන අංකයේ 1917 මෙම දුරකථන අංකයේ ඔස්සේ අපරාධ කල්ලි සමාජිකයන් හරි වෙනත් කූට ගනුදෙනු කරුවන් විසින් උපයා ගන්න ලබන නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට පුළුවන් මේ දුරකථන අංකය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට පිහිටුවා ඇති නව ඒකකයේ තරහා තමයි ක්‍රියාත්මක වෙන්නේ ඒ අනුව රහස්‍යභාවය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගනිමින් දුරකථනයෙන් ලබා දෙන තොරතුරු පිළිබඳව විමර්ශන කටයුතු කරනවා එත්සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය මින්නිමාවටපත් වෙනවා යලිතම වූ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත්
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.